ඉස්සල්ලාම තේරුම් ගන්න ඕන තැන තමයි මේ ප්‍රශ්නේදී. කොතනද දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා සැබෑවෙන්. ඉෂුව එක තියෙන්නේ කොතනද කියලා. කයේ නෙමෙයි කතාව තියෙන්නේ. හිතේ මේ කතාව තියෙන්නේ. එතකොට දැන් අපි රෝගී දැන් අපි කායිකව මේ ලෙඩේ හැදෙනකන් අපි බයෙන් ඉන්නවා. ලෙඩේ හැදෙයිද නැද්ද දන්නේ නැහැ. හැබැයි අපි ඔත්පල වෙලා ගිලන් වෙලා නිකන් තනි කරම නිකන් අපි මරලා දානවා කියන්නේ නැහැ. ඇයි අපි දකිනවා චීන මෙච්චර ආසාදිත වෙනවා මෙච්චරක් මැරිලා ඉන්නවා ඉතාලිය දැන් මෙහෙම මැරිගෙන යනවා පාරවලද මැරෙනවා. එතකොට එහෙනම් අපිටත් දැන් මේ දේ වෙයි. එච්චර දියුණු රටවල් වලට එහෙමනම් අපිට කොහොම වේද කියන මේ ඌමි බය. එතන ඉතින් අපිට අපිට දැන් අපේ කය ලෙඩ වෙන්නත් කලින් අපි හිත ලෙඩ කරගෙන ඉවරයි. එතන මේ ඉෂුව එක තියෙන්නේ මේ හිතේ. එතන අපිට අමතක වෙලා තියෙනවා අපි ලංකාව කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන සුවිශේෂී රටක්, පුණ්‍යවන්ත රටක්, පුණ්‍යවන්ත ජාතියක්. හරිද? එතකොට මන්නේ බේසිකලි අපි දැන අපිට අමතක වෙච්ච දේ තමයි භාගතුන් වහන්සේගේ ධර්මය. කියන්නේ දැන් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ අපි සියලු දෙනා කර්මය දායද කරගෙන ඉන්නවා කියන්නේ. හරිද? එතකොට කර්මය තමයි අපි දායද කරගෙන ඉන්නේ. අපි කර්මය තමයි අපේ ඥාතිය වෙලා තියෙන්නේ. හරිද? ඉතින් එහෙනම් අපි අපේ කර්මය ලෝකේ අනිත් රටවල් වල කර්මය නෙමෙයි. එහෙමයි. එතකොට අපේ ලාංකික පිරිස් ලෝකෙ කොහි හිටියත් අපේ ලංකාවේ පිරිස් කොහි හිටියත් ඒගොල්ලෝ ලාංකික. එතකොට ඒගොල්ලන්ගේ කර්ම වෙනස්. මොකද ඒගොල්ලෝ ලංකාවේ ඉපදිච්ච පිරිස. එතකොට අපිට බලන්න බෑ සාපේක්ෂව අර රටවලට මෙහෙම වෙනව නම් අපිට මෙහෙම අපිට කොහොම වෙයිද කියන එක. එතකොට ඒක තුල අපි නිශ්චිතවම දන්නේ නැහැනේ. අපි දැන් කොරෝනා හැදිලා මැරෙයිද, වාහනේ කැප්පිලා මැරෙයිද, නායිගිල්ල මැරෙයිද, වෙන හේතුවක් නිසා අපි වහලයක් අඩනටලා බිත්තියක් ඇඟටලා මැරෙයිද කියලා අපි දන්නේ නැහැ. එතකොට අපේ හාත්පසම මරණය තියෙද්දී අපි මේ මැරෙන ක්‍රමයක් ගැන හිත හිතා අපි බයෙන් ඉන්නවා. ඒක ඇත්තට මැරි මැරි උපදිනවනේ හැම මොහොතකම. එතකොට දැන් බය ඇති වෙන්න ප්‍රධාන හේතු කීයද? දැන් එක පැත්තකින් රෝගී බය, අනිත් පැත්තෙන් මරණ බය. කියන්නේ ලෙඩ වෙයි කියන එක. හරිද? ලෙඩ වෙච්ච කට්ටිය මරණ බය තියෙනවා. ලෙඩ නොවෙච්ච කට්ටියත් මරණ බය තියෙනවා. ඇයි? රෝගී බවේ එන්ඩ් රිසල්ට් එක මැරෙන්නේ, මරණයකනේ, මැරෙන එකනේ. රස්සා හිමි වෙයි කියන බය තියෙනවා. කණ්ඩ නැති වෙයිද කියන බය තියෙනවා. හරිද? දැන් ජීවත් වෙන්නේ කොහොමද කියලා හෙට දවසේ නේද? එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ කියපු බේසික් කතාවක් මෙතනදී අපිට අමතක වෙනවා. මොකද්ද? අපි හැමෝම කර්මය දායද කරගෙන ඉපදුනේ, උරුම කරගෙන ඉපදුනේ. එතන අපි මේ අපි ශ්‍රේෂ්ඨ කර්මයක් අපිට උරුම වෙලා තියෙද්දී, හරි, ඒ කියන්නේ සිංහල ජාතිය, සිංහල කියන්නේ ලාංකික ජාතිය නැටිට සිංහල මුස්ලිම් හින්දු ඕනම කෙනෙක්. හැබැයි ලාංකික නා. අපි ඒ කර්මය ගැන විශ්වාස කරන්නේ නැතුව අපි අනාගතයේ හිත පිටවන අපි දැන් මේ මොහොතේ බයින් ඉන්නවා. එතන සැබැයින්ම අපිට රෝගයේ තියෙන්නේ මේ හිතේ. එතන හිතේ ඇති වුණම මේ රෝගය නිසා, ඒ කියන්නේ බය නිසා අපිට මොනසා ඩැමේජ් එකක් වෙනවා. සමහරවිට අපිට හැදෙන්න පුළුවන්, නොහැදෙන්න පුළුවන්. හැදිච්ච සියලු දෙනා අපි ගත්තොත් ඒකෙන් ඒ හැදිච්ච කට්ටියකින් 10%, 10%ක්වත් මැරිලා නැහැ. නේද? එතකොට ඒකෙන් අදහස් වෙන්නේ ඉතුරු ටික ඉතුරු කට්ටිය රිකවර් වෙනවා. නේද? එතකොට ඉතුරු කට්ටිය රිකවර් වෙනවා කියලා ඒ දත්ත අපිට ඇහෙන්න තියෙද්දි අපි අර 10% ගැන හිත හිතා ඒ 10%ට මම අයිති වෙයි කියලා මම බයවෙනවා. හරිද? එතකොට මේ එතකොට අපි භාග්‍යතුන් වහන්සේ කියපු විදිහට අපේ කර්මය අපි විශ්වාස කරන්නේ නැහැ. හරිද? ඒ වගේම අපි මැරෙයිද කියලා, රස්සාව නැති වෙයිද කියලා, බඩගිනි වෙයිද කියලා, ඒ කියන්නේ අපිට බඩගිනි මැරෙන්න වෙයිද කියලා තව තවත් අපි බය වෙනවා. හෙට අපි ජීවත් වෙන කොහොමද කියලා තවත් අපි බය වෙනවා. එතකොට දැන් හාත්පසින්ම අපිට දැන් අපි උල් ටිකක් අරගෙන එනගෙන යනවා වගේ වැඩක් නේද? තම ආදරය කරන ප්‍රියන්ට ඔව් ඒගොල්ලන්ගෙන් අයින් වෙන්න වෙයිද, කොහොම වෙයිද කියලා නේද? එහෙනම් අපි ඉස්සලාම දකින්න ඕනේ දැන් ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? ඒක තමයි අර සබ්බාසෝස්තර භාගිනාස දේශනා කරද්දී දර්ශනයෙන් පහකල යුතු කිරිස් කියන්නේ. මෙතන දර්ශනේ තියනවා නම් අපි හරියටම ඉෂු එක ඇඩ්‍රස් කළා වෙනවා. ප්‍රශ්නේ අපි ආමන්ත්‍රණය කළා වෙනවා. හරි? එතකොට දර්ශනේ මොකද්ද? අපි අපි කවුරුත් මරණය උරුම කරගත්ත පිරිසක් නේ. එහෙමයි. එතකොට අපිට මරණය උරුම වෙලා තියෙන්නේ කොරෝනා හින්දා නෙමෙයිනේ. ඉපදිච්ච නිසා. කොහොම ඉපදිච්ච නිසා? ලෙඩ වෙන, වයසට යන, මැරෙන සමයතු කයක් අපි උරුම කරගත්ත නිසා. එහෙනම් මේ කය ස්වභාවයෙන්ම ලෙඩ වෙන දෙයක්, වයසට යන දෙයක්, මැරෙන දෙයක්. එහෙනම් මේක අනාත්මයි. අපිට ඕනේ දෙයක් නැහැ. අපි ඒක ඉස්සෙල්ලාම තේරුම් ගන්නවා. හරිද? එතකොට අපිට ඕනේ දෙයක් මේක නැති බව.
අන්න එතකොට අපි අන්න ධර්ම ප්‍රවේශයක් ඇති කරගත්තා. මේක අනාත්මයි කියලා අපි ඉස්සෙල්ලාම දකිනවා. එන එක අනාත්ම වෙනවා කියලා අපි දකින්න පුළුවන් මේ කය වෙනස් වෙන නිසානේ. ඒ කියන්නේ දැන් කය ලෙඩ වෙන්නේ නැත්තම් මේ ලෝකේ දුකක් කියලා දෙයක් නැහැ. එහෙනම් කය ලෙඩ වෙනවා. ලෙඩ වෙනවා කියන්නේ වෙනස් වෙනවා. එහෙනම් වෙනස් වීම අනිත්‍යයි කියන්නේ අනිත්‍යනේ නේද? ඒතර එහෙනම් ඒක තමයි දුක. හරිද? එහෙනම් භාගතුන් වහන්සේ කියපු මේ අනිත්‍ය දුක්ඛ අනාත්මමයි මෙතන තියෙන්නේ. එතකොට දැන් මේක අපි මෙතන තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අපි දන්නේ නැතුව අපි ඊගෙන හිතන්නේ නැතුව අපි සංඥාව වරද්දගෙන අපි තුල අපි බය නම් මේ මොහොත ගොඩනගන්නේ අපි මොනතරම් අසරණද දැන්. පුදුමිතර අපි අසරණ වෙනවා. එතකොට දැන් බය නිසා අපිට මහා දුක්ඛන්දරාවක් දැන් ඉඳලා විඳින්න වෙනවා. තව කොච්චර කාලයක්ද අපි දන්නේ නැහැ. විපාක පිණිස අපිට කර්ම සකස් වෙනවා බය නිසා. එතකොට අපි බොහෝ දෙනෙක් මැරිලා ගිහිල්ලා නිරේට යන්නේ, ප්‍රේත ලෝක වලට යන්නේ, තිරිසන් ලෝකෙට යන්නේ මොකක් නිසාද? අපි මේ බය කරන හිත නිසා. එහෙනම් සැබෑම වෛරස් එක කොරෝනා නෙමෙයි. හිත. එතන මේ හිත අපිව මේසා දුකකට දානවා කියලා අපි අවබෝධ කරගත්තොත් අපි සදාට මේ දුකෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ නැවත අපිව ලෙඩ කරන කයකට අපි රින් ගන්නෑ. හරිද? අපිව මරලා දාන කයක් තුල අපි රින් ගන්නෑ. අපි වයසට ගෙනියන තවත් කයක් තුල අපි රින් ගන්නෑ. එකම එක දේ අපිට කරන්න දෙන්න මේ කය නිර්මාණය කළ දෙන්නේ හිත නම් මේ හිත තමයි අපිව මේසා දුකකට දාන්නේ මේ කය ඇසුරු කරගෙන. මේ කය තුල ඉඳගෙන. අනාගතේ පේනවා. ඒතර මේ මොහොතේ මට දුකක් නැහැ. ඒතර මට අනාගතේ පේන නැති දුකක් මට මේ මොහොතේ දෙනවා මේ හිත. හරිද? එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ පළවෙනි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ තමයි අර දර්ශනේ අපිට දර්ශන ඇති කියලා ඇති වෙන්න ඕනේ භාගතුන් වහන්සේ කියපු සම්මා දිට්ඨිය. එහෙනම් අපි හරියටම මේක දකින්න ඕනේ කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? කොරෝනා එක තුලද මේ ප්‍රශ්නේ තියෙන්නේ? මම බය කරන හිතයි මට ප්‍රශ්නේ තියෙන්නේ. හිතයි ප්‍රශ්නේ. හරිද? අපි හැමතැනම ඒ හිතෙන් මට සිද්ධ වෙන ඩැමේජ් එක ඒක අය කියන්න බෑ මල කොච්චරද කියනවා. කල්ප ගාණක් මට නිරෙන්න හේතු වෙන ඩැමේජ් එකක් ඉදින්ද වෙනව බොහෝ වෙලා. හැබැයි මට කොරෝනා නිසා සමානට හොඳ වෙන සම්භාවිතාව වැඩි. හරිද? එතන පොඩි අපහසුතාවයක් එන්න පුළුවන්. මැරෙයි. හැබැයි ඒ මැරුණත් මම නිරේට යන්නේ නැන්නේ කොරෝනා නිසා. නමුත් මාව බය කරන හිත නිසා මම පල්ලෙට යන්නේ. 100%ක්. 100%ක්. හරිද? ඒක ඒක ඒ කාන්තයක්. දැන් කොරෝනා නිසා කොරෝනා අපිට වැළඳෙනවද නැද්ද කියලා අපිට ෂුවර් නැහැ. හරිද? එතකොට නමුත් මගේ හිතමව බය කරනවා නම් ඒ බය කරන සිතමම සතුටින් පිළිගන්නවා නම් ඒ කාන්තෙම 100%ක් නිසකම අපිට කියන්න පුළුවන්. එයා සුගතිය කරන්න යන්නේ නැහැ. එයා මෙලවත් දුකේ. පරලවත් දුකේ කියන්නේ. ඒක නිසක. එහෙනම් අපි මේ පොඩි කාලයකට මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ පොඩි කාලයකට මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ ලෝකෙම බියගත්දි තැතිගත්දි ඒ බිය ගන්න තැති ගන්න ලෝකේ අතර සදහට මේ බයෙන් නිදහස් වෙන මාර්ගය අපිට දේශනා කරපු ඒ තථාගතයන් වහන්සේ කෙනෙක් බිහිවෙච්ච යුගයක ඒ ධර්මය අපිට තියෙද්දි අන්න ඒ ධර්මය අපිට උරුම කරගන්න අවකාශය තියෙද්දි හරිද ඒ ප්‍රතිලාභයේ භුක්ති විඳින ඒ වරප්‍රසාදයේ භුක්ති විඳින අවකාශය තියෙද්දි ඒ පොඩි පණිවිඩේ සරල පණිවිඩය අපි ගත්තේ නැත්තම් අපි මීට වඩා භයානක උපදිරවලට මුහුණ දෙන්න වෙනවා නේද කොරෝනා මේ කතා. මොකද මේක තවත් මැරෙන්න තියෙන එක ක්‍රමයක් විතරයි. ඉතින් මැරෙන්න තියෙන ක්‍රමය පොඩ්ඩක් එහාට මෙහාට කරලා වෙනස් කරා කියලා මම මරණයක් මොයන්නේ නැහැ. මම කොරෝනා වලින් බේරුණා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ මම මැරෙන්නේ නැහැ කියලා. ඒක අපි ඇත්තටම කරන්න ඕනේ කියලා කියන්න ඕනේ. කොරෝනා හැදෙන එක කර්ම විපේක. මේ දායද කරන කොරෝනා හැදලා මැරෙන්න තියෙනවා නම් අපි ඒකෙන් මැරෙන්න සාදු. ඒ වුණාට කොරෝනා මැරෙන කෙනා සතුටින් ඉන්න ඕනේ මේක ප්‍රශ්නේ තියෙන. ඇත්ත කතාව ඒකනේ. දැන් අපිට චොයිස් එකක් තියෙනවා. ඔන්න අපිට තෝරා ගන්න පුළුවන් ඕන නම් බයෙන් මැරෙනවද? හරිද? බය කරන හිත අවබෝධ කරලා සතුටින් මැරෙනවා. හරිද? ඒ කියන්නේ එතකොට මම මෙලවත් ජයග්‍රහණය කළා පරලොවත් ජයග්‍රහණය කළා. එතන මම බයෙන් මැරුණොත් මෙලවත් මම පරාදයි පරලොවත් මම පරාදයි. කොහොම සරල රීතියක්. හරිද? තේරුම් ගන්න විතරයි තියෙන්නේ. මම ඒතර ඕක තේරුම් ගත්තොත් මේ බය කරන්න බය ඇති වෙන්නේ හිතේ. මේක හිතක් කියලාත් අඩු ගන්න අපිට දකින්න පුළුවන් නම්. එහෙනම් අපි පිටු දකින්න ඕනේ කොරෝනා වෛරස් එක නෙමෙයි. කොරෝනා වෛරස් එකක් පෙනලා මම බය කරන හිතයි. මොකද හිතෙන් මාව බය කරන හිත ඇති කරන ඩැමේජ් එක රිපෙයර් කරන්න බෑ. ඒක අවබෝධ කරගන්න නැති තාක්කල්. ඒකට බේහෙත් නෑ මම. එහෙනම් එනිසා ලෝකේ ශ්‍රේෂ්ඨම වෛද්‍යවරයා තථාගතයන් වහන්සේ.
එනම් භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ අපිට බියගත් තැතිගත් වෙලාවකම පිහිට වෙන්නමයි සදහට මේ බියෙන් නිදහස් වෙන්න. මැරෙන ලෝකේ මරණය උරුම කරගත් සත්‍යයන්ට සදහටම මරණයෙන් නිදහස් වෙන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. බියගත් තැතිගත් ලෝකයාට සදහටම බියෙන් ඒ මොහොතේම නිදහස් වෙන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. හරිද? ජරාවට පත් වෙන මිනිස්සුන්ට මේ ජීවිතයේදීම ජරාවෙන් සදහටම නිදහස් වෙන්නයි බුදු කෙනෙක් මේ ලෝක ධාතු කම්පා කරමින් අසිරිමත් ධර්මයේ දේශනා කරන්නේ. හරිද? ලෙඩ වෙන මිනිස්සුන්ට සදහට මේ ලෙඩෙන් නිදහස් වෙන්නයි ඒ භාගතුන් වහන්සේ ලෝකේ සිංහනාද කරන්නේ නේද? කියන්නේ සදහට, කියන්නේ පින්නම් පාන. එහෙනම් ඒක කරන්න දෙන්නේ මොකද්ද මේ සංසාරේට අපි ඇදලා දාන්නේ කවුද? මේසා අතිශයම දුක්ඛිත, මේසා අතිශයම අසරණ ශරීරයක් මට සකස් කරලා දෙන්නේ කවුද? හිත. එහෙනම් අන්නේ හිත මේ වෙලාවේ මට දෙන දුක, මේ ලෝකෙටම දෙන දුක මේ ලෝකෙ කාටවත් තේරුම් ගන්න බෑ. හැමෝම මේ දුකේ පැටලෙන ඒ හිත මම කියලා හිතාගෙන ඒ බය සතුටින් පිරි අරගෙන බයම ගොදුරක් වෙලා අවාසනාවන්ත ලෙස මැරෙනවා. එතකොට මම බය වෙන්න මට මොකද වෙන්නේ? බය වෙන්න මට බය කියන අකුසලයක්. අකුසලයක්. එහෙනම් අකුසලයේ තුල මට ප්‍රතිශක්තියක් නිර්මාණය වෙන්නේ නැහැ මගේ ඇඟේ. හරිද? ඒ මගේ අකුසල කර්මනේ මම වඩන්නේ නැහැ. එතකොට මම කුසල විපාකයක් නිසා මනුස්ස ලෝකයට ආපු මම මේ මොහොතේ මා තුල වැඩෙන්නේ අකුසල. ඇයි මම බය වෙලා ඉන්නේ මැරෙයි කියලා? ස්වභාවයෙන්ම මරණය උරුම කරගත්ත මම හරිද මට මරණය අමුතු දෙයක් නෙමෙයි. හැබැයි මට මම මැරෙන බව අමතක වුණා. මම මැරෙන බව අමතක වෙච්ච නිසා. හරිද? මම ලෙඩ වෙන කෙනෙක් බව අමතක වෙච්ච නිසා මම ලෙඩ වෙන්න බෑ ආත්ම සංඥාව. මම මැරෙන්න බෑ. මට මේ විදිහට මැරෙන්න බෑ කියලා අපි හිතන නිසා දැන් බලන්න මොකක්ද උනේ අපිට? මොකක්ද උනේ දැන්? බය. පුදුමාකාර විදිහට අපි බයෙන් ඉන්නේ දැන්. හරිද? පුදුමාකාර විදිහට අපි බයෙන් ඉන්නේ. හරිද? එන අපි ඉස්සලාම මෙන්න මේ කතාව තේරුම් ගන්න. මේ අපි අකුසල් කිරීම තුල අපි කර්මය දායාද කරනෝනේ අපි ආදු සාදු මල්ලේ. එහෙනම් මේ වෙලාවේදී මම මේ විදිහට අකුසල් වඩන්න මගේ කර්ම මට නැති කර්ම මට නැති අකුසල් කර්ම මට සකස් වෙනවා. නූපන් අකුසල් මට උපදිද්දී හරිද? විපාකේ මොකක්ද වෙන්න ඕනේ? කුසල විපාකයක් නිසානේ මට රෝගිය නොවැළඳී තියෙන්නේ. හරිද? එනම මේ වෙලාවේ මැරෙන්නේ නැත්නම් ඒක මගේ කුසල විපාකයක්. හරිද? එතකොට මට මේ වෙලාවේ අවස්ථාවක් තියෙනවා මගේ විපාක වාරය වෙනස් කරගන්න. හරිද? ඒ කියන්නේ මට මේ වෙලාවේ කොරෝනා හැදෙන්න හරි හේතු තියෙනවා නම් ඒ හැදෙන්නේ මේ වෙලාවේ මං ඉන්න මානසිකත්වය තුළ. ඒකට අනුරූපී වෙන මට කර්ම සකස් වෙනවා. හරිද? කොරෝනා වලින් ඔබට කරගන්න පුළුවන් පින්කම් ටිකක් කියන්නේ මේ අපිට දෙන්නේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ඔනවල අපි එතන එමු ඕනම කියන්නේ මම මේ ප්‍රතිපත්ති කියලා වෙනම කතාවක් නැහැ. අපි මේක අවබෝධ කරද්දී ආණ්ඩුව කියන දේ අනික අනිත් එක්කලට වළක්වන්නේ දාන්න. ඔව් එතන එන්න. නමුත් දැන් ඉස්ලාම අපි මේ ඉෂු එක දර්ශනයෙන් පහ කරන්න ඕනේ කතාවනේ. හරිද? එතන අපි දකින්න ඕනේ මන්නේ අපි දැන් මේ වෙලාවේ නූපන් අකුසලයක් නම් මම වඩන්නේ. හරිද? එතන මට කුසලයක් උපදින්න දෙන හේතුවක් නැහැ. එතන මම වැඩිච්ච අකුසලෙමයි මම දිනු කරන්නේ. හරිද? එතන මට ප්‍රතිඵලය වෙන්න ඕනේ මොකද්ද? විපාකේ මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන් අකුසල විපාකයක්. එහෙනම් එදින්ද අපි ආමුදුනේ අපි කොරෝනා වලින් නැතුණා හાર્ට් රේක් හැදිලාම රේ මොකද වෙනම හැමමයි මන්නේ මගේ ඇඟේ හැදෙන හෝමෝන්ස් හරිද? සේරම මට අහිතකර හෝමෝන් සකස් වෙන. බිය නිසා නේද? දැන් ඔයගොල්ලන් දන්නවනේ මොකද විශේෂඥ වෛද්‍යුන් නිසා ඔයගොල්ලෝ දන්නවා මොකද්ද එතෙන් සකස් වෙන හෝමෝන්ස් කියලා. හරිද? සෙක්ස් එකට අවශ්‍ය දේවල් නේ. එහෙමමයි මන්නේ. හරිද? එතකොට දැන් හිතන්න මේ වෙලාව මම මේක අඩු ගන්න මේක හිතක් කියලා මම තේරුම් ගත්තා. මට මේ දුක ඇතිලා තියෙන්නේ මේ කය වෙනස් වෙන නිසා. ඒ කියන්නේ කය ලෙඩ වෙන්නේ නැත්තම් මට කවදාකවත් මේ ගැන මේ කොරෝනා ගැන බයක් නැහැ. එහෙනම් ස්වභාවයෙන්ම ලෙඩ වෙන කයක් දරාගත්ත මම ස්වභාවයෙන්ම වයසට යන කයක් දරාගත්ත මම ස්වභාවයෙන්ම මරණ ස්වභාවයට කයක් දරාගත්ත මම මට මරණය කියන නිවුස් එක ආගන්තුක දෙයක් නෙමෙයි. එහෙනම් ඇත්තටම කිව්වොත් මේක අපිට අමතක වෙච්ච නිසා තමයි මේ අද මරණයේ නිවුස් එකක් වෙලා තියෙනවා. හරිද? මරණයේ නිවුස් එකක් වෙලා තියෙන එක. එහෙනම් මට මේ වෙලාවේ පුළුවන් නූපන් කුසල උපද්දව ගන්න. කොහොමද? උපන් අකුසලය තුල. එහෙනම් මේ වෙලාවේ මම දකින්න ඕනේ මාව මේ වෙලාවේ අකුසලෙට දාලා තියෙන කවුද? හිත. හරිද? කය කොහොමද ලෙඩ වෙනවා? එහෙනම් මම දැන් ලෙඩ වෙන කය ගැන හිතන්නේ නැතුව. මොකද ඒක කවදා හැදෙයිද? ඒක හැදෙන්නේ නැතිව තියෙද කියලා මම දන්නේ නැතුනේ මේ භාවය ලා තියෙන්නේ. එහෙනම්
මව බය කරපු ඒ හිත ගැන මම දකිනවා මොකද වඩා භයානක හිත වඩා භයානක වෛරස් එක කියන්නේ හිතයි හරිද එහෙනම් අන්න ඒකම මම දැක්කෝ මේක අඩු ගන්න හිතක් කියලා මම දැක්කෝ මම එතකොට බය කරන හිත මම පිළිගන්නේ නැහැ ඒ මම දකින්නේ මොකද මම බය කරන හිත මම නෙමෙයි මොකද මම බයට කැමති නැහැ මම බයට කැමති නැත්තම් මට අකමැති දෙයක් නම් මේ හිත දෙන්නේ ඒ හිත මට හිතවත් දෙයක් වෙන්න බෑ ඒ හිත මම වෙන්න බෑ ඒ හිත මගේ වෙන්න බෑ එතන ඔව් එන එතන හිත පැහැදිලිව මුලාවක් ගන්න මොකද මම බයට අකමැති කෙනෙක් එනයි අකමැත්ත ඇති වෙන්නේ හිතේමයි හැබැයි මම අකමැති බය මට දෙන්නේ කවුද හිතමයි හරිද එහෙනම් මේ හිත මාව ධර්ම ලෙස වංචා කරනවා මුලා කරනවා අනිත්‍ය දුක යනාත්ම කයක් නිට්ටේසුකයි ආත්ම හැටියට පෙන්වනවා සාදු සාදු ඒක හිමමයි එහෙනම් අඩු ගානේ අපිට අමතක වෙච්ච ඒ උරුමය අපි නැවත මතු කරගත්තොත් මම හරිද පැහැදිලිව මෙයාට දර්ශනේ අපි හිටියා වෙන එයාට සැබෑ දැක්ම ඇති වුණා වෙන අන්න ඒකයි අපේ උරුමය හරිද ඒතොර කර්මය දායාද කරගත්ත අපි ධර්මයේ උරුම කරගත්තොත් අපේ කර්මය වෙනස් වෙනවා අන්න එතකොට මේ කර්මය වෙනස් වෙන කොහොමද? ලෙඩ හැදෙන විදිහේ කයක් දරාගත්තාත් හරිද? මම හිත ලෙඩ වෙන්නේ නැති නිසා මම නැවත ලෙඩ වෙන කයකට මම ආයෙ රින් ගන්නෑ. හරිද? එතකොට මම මෙලවත් සතුටින් පරලොව සතුටින්. කියන්නේ පරලොව මම ඉපදුනොත් සතුටින් ඒ කියන හොඳ ආත්මයක් මම ලැබෙන්නේ. මේ පුදුනේ නැගත් මම නිදහස්. නේද? එහෙනම් මොනතරම් සරල කතාවක්ද මේක? නමුත් මේක අපිට අද අමතකුණා. ජාතියක් හැටියට අපි වැළපෙන්න ඕන දවසක් හේතුව අපිට මේ 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 ලංකාවට වටිනාකමක් ආවේ බාගතුනාසගේ ධර්මය නිසා. එහෙනම් මේ ධර්මය අමතක කරලා අපි මේ කය නිට්ටයයි සැපයි ආත්මයි කියලා මේ කය අපි හිස මුදුනේ තියාගෙන මේක වෙනුවෙන් නම් අපි සටන් පාට අද ඉදිරිපත් කරන්නේ. මේක වෙනුවෙන් නම් අපි මේ අද හැමදේම කරන්නේ මේක මහා අවුලක්. බුදුර අතීතයේ රහතන් වහන්සේලා කියනවා අනාගතය දැකලා තේරුතේ රිගාතවල අනාගතයේ මිනිස්සු මට හරියට පේන්නේ යක්කු ටිකකට පිස්සු ඇදුනා වගේ කියලා. හරිද? ඒ කියන්නේ පිස්සන්ට එක්ක යක්කු ඇහුණා වගේ කියනවා. එහෙම නැත්නම් යක්කු ටිකකට පිස්සු ඇහුණා වගේ කියනවා. ඒකමනේ මල්ලි වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් අපි මේ චූටි කතාව ඉස්සෙල්ලාම තේරුම් ගත්තොත් අන්න අපිට දර්ශනේ අපිට ඇති වෙනවා. එහෙනම් ඒ දර්ශනය මේ කය තුලමව හිර කරන දර්ශනයක් නෙමෙයි මාව කය ඉක්මවපු දර්ශනයක්. මේ හිතේ ගොදුරක් කරන දර්ශනයක් නෙමෙයි හිත ඉක්මවපු දර්ශනයක්. එහෙනම් හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් ඒකයි අපේ උරුමය. එහෙනම් අපිට කර්මය වෙනස් කරන්න පුළුවන් ධර්මය. හරි. එහෙනම් මේ ධර්මය අපි දන්නේ නැත්නම් අපිට කර්මයට යට වෙන්න වෙන. හරි. මොන කර්මයටද? අපේ අතීත කර්මයක් නෙමෙයි. මේ වෙලාවේ මම බය ඇති වෙනවා නම් ඒක මම දැන් ඇති කරන කර්මයක්. ඒ කර්මය මම දැන් ඇති කරන්නේ අකුසල කර්මයක්. හරිද? එහෙනම් මේ වෙලාවේ මෙන්න මෙතනයි කතාව කියන්නේ. එහෙනම් මගේ choice එකක් මේක. මේක මගේ තීරණයක්. මම මේ කර්මය මේ වෙලාවේ කුසල පතේකට හරවනවද අකුසල පතේකට හරවනවද? ඒක මගේ තීරණය. බටන් එක තියෙන අපි ගා. බටන් එක තියෙන මං ගාව. ඒකනේ මොකද්ද උනේ? දැක්ම විතරයි අවශ්‍ය. එහෙනම් මේ ඔබලා අපි හැමෝම දන්න දේ මේ මම මතක් කරන්නේ. හරිද? එහෙනම් බාගතුන්සේ දේශනා කරපු සබ්බාසව සූත්‍රය මම මෙතන ගැලපෙන්නේ. එහෙනම් දර්ශනෙන් පහකලුතුදේ මේ විදිහට දර්ශනෙන් මම පහ වෙද්දී හරිද කෙලස් මට මොකද වෙන්නේ දැන් මට දැන් මරණය ගැන බය නැති වෙනවා එතකොට මම මොකද වෙන්නේ සංවර වෙනවා අන්න බාගතුන් හන්සේ කියන දෙවෙනි කාරණා මොකද්ද සංවරා පහතම්ම පළවෙනි එක දස්සනා පහතම්ම දැන් මම සංවර වෙන්නේ ඇයි ලෝකයා මැරෙයි 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 කියලා දුවත් දඟලද්දි ඈ කෑම උදසා යුද්ධ කරද්දි බයෙන් විලාප නගද්දි එතන මම නැවතිලා මම සංවර වෙනවා එතන මම මරණය පිළි අරගන්න එතන මේ සංවරය තුළ පුදුමාකාර තැනකට මාව ගෙනියනවා මම එතන මේ සංවරභාවය තුළ මට අර අනිත් මිනිස්සුන්ට තියෙන කලබලේ මාතුල ඇති වෙන්නේ නැහැ එතන අනිත් මිනිස්සු කෑම ගැන කලබල වෙද්දි මම කෑම ගැන කලබල වෙන්නේ නැහැ මොකද්ද මම කරන්නේ මට අවමෙන් මට යැපෙන්න අවශ්‍ය අවමෙන් මම අරගෙන මම අනිත් ටික පරිත්‍යාග කරන අනිත් කට්ටිය වෙනුවෙන් මම පොලිමේ ඉස්සරහට යන්න දඟලන්නේ නැහැ. ඒත් මම වැඩියෙන් ගොඩ ගහන්න දඟලන්නේ නැහැ. ඒ ගොඩ ගන්න හිතත් මම අතහරිනවා. මම බය කරපු හිතත් මට මගේ නෙමෙයි නම් ගොඩ ගහපන් අනාගතේ පේනවා ගොඩ ගහපන් කියන හිතත් මම අතහැරලා මම සංවර වෙද්දී මාතුල දාණය උපදිනවා. ඇයි මම අනික් කෙනා වෙනුවෙන් කැපෙන්නේ? එහෙනම්
කොහොමද ඒක නිකන් හිතන්න ඕන තරම් සුන්දර දෙයක්ද කියලා. මම සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවරය. එහෙමමයි සංවරා පාතම්වා. දර්ශනේ ඇති වෙච්ච තැන සංවරය ඇති වෙනවා. ඒතර සංවරය ඇති වුණොත් මේ පාලකයන්ට මේ නිරෝධායනක ඔච්චර දඟලන්න දෙයක් නැහැ. අපි අපි ඩිසිප්ලින් කියන තැනට යනවා. කයින්ස වචනේ. එහෙමමයි. එතකොට මම ලියක තියෙන සුන්දර දේ තමයි මම ගෙදෙට් වෙලා ඉන්නේ ඇයි එතකොට? මම ගෙදෙට් වෙලා ඉන්නේ දාන චේතනාවෙන් ඇයි? අනේ තවත් කෙනෙකුට මම නිසා පීඩාවක් නොවේවා, කැස්සක් හෙම්බිරිසාවක් මේ වෛරස් එකවත් ඇති නොවේවා කියන හැඟීමෙන්. තේරෙනවද? එතන මොකද සංවරයදානේ? ඊට පස්සේ මොකද වෙන්නේ? බාගතුන්ස කියනවා. අදිවාසනා පහතබ්බා. දැන් එයා ඉවසනවා. මොකද ඉවසන්නේ? එයා පිළිගන්නවා මේක ලෝකේ තියෙන ප්‍රශ්නයක්. මේ වෙලාවේ සියලු දෙනා බියගත් තැතිගත් ලෝකේ. හරිද? මේ අහිංසකයන්ට මම තර්ජනයක් විය යුතු නැහැ. ඒ නිසා මොකද කරන්නේ? එයා අනික් කට්ටිය තරම් ඒ තරඟයට යන්නේ නැහැ. එයාට ලැබෙන ආහාරයෙන් එයා සෑහවට පත් වෙනවා. එයා කුසගින්න ඉවසනවා. එයා පිපාසය ඉවසනවා. එයා බේතිය ඉවසනවා. දඟලන්නේ නැහැ. කලබල වෙන්නේ නැහැ. එයා සංවරයෙන් සපෝට් කරනවා මෙතන. බාන මේ වාග්තුනාසේ කියපු දේ මොනතරම් ඇත්තද කියලා නේ? සබ්බාසෝ සූත්‍රය දැන් කරුණු තුනක්. එයා ඉවසනවා. ඒතර එයා ඉවසනවා. අපි හිතමු දැන් රෝහල් වල වැඩ කරන වෛද්‍යවරු. හරිද? නර්සස්ලා. සේවක සේවිකා වෙටෙන්ඩන්ස්ලා. කම් කරු. ඒ සියලු දෙනා ඒගොල්ලොත් පෞල්කාරයෝ. හරිද? ඒතර ඒගොල්ලොත් ඉවසනවා මොකද්ද? අනේ මට ගෙදර යන්න තියෙනවා නම් ගෙදර යන්න නැහැ. ළමයි බලන්න නැහැ. දවස් 14ක් මම කොරන්ටයින් වෙන්න ඕනේ. ඒතර මේ සියල්ල ඒගොල්ලෝ කැමති නැහැ. හරිද? ඒගොල්ලන් තමගේ ජීවිතය පව එතන අතහැරලා නේ කරන්නේ. ඊපස්සේ ඒතර ඒගොල්ලන් ඒවා ඉවසනවා. ඒ ඉවසීම තුලේ ගන්න මොනවද වෙන්නේ? කුසල. සංවර වීම තුල මොකද වෙන්නේ? නූපන් කුසල. දර්ශනය තුල මොකද වෙන්නේ? නූපන් කුසල. නැත්නම් මුදිතා කරන අපේක්ෂා. ඒතර දැන් බලන්න මල්ලී මේගොල්ලන්ට ඉමුන් එකක් හැදෙන්නේ නැද්ද කියලා දැන්. බය වීම තුල මට නැති කර්ම ඉපදිලා කෙලිමර වෛරස් එක මට කෙලිම ඇටැක් කරන මට හොරේනවා. හරිද? නැති වෛරස් එකක් කර මට හැදෙනවා. එහෙම නැත්නම් කැන්සර් එකක් කර මට හැදෙනවා. නමුත් මං කියන්නේ නැහැ කැන්සර් හැදෙන හැමෝම අකුසල් වන්න කට්ටිය කියලා. හරිද? මොකද එහෙම වෙන්නේ නැහනේ. ස්වභාවයෙන්ම ගිලම්බව අපිට ගුරුමයක් නේ. එතකොට එහෙමනම් අපි තුලම ප්‍රතිශක්තියක් නිර්මාණය කරගන්න කොහොමද? රූපන් කුසල උපද්දනවා. උපන් අකුසල් ප්‍රහාණය වෙන විදිහට රූපන් කුසලයක් අපි උපද්දවනවා. උපන් කුසලයේ අපි වැඩි දියුණු කරන්න ආරයි. වැඩි දියුණු වෙන්න ආරයි. මේ වහන මේ පොඩි දෙයක් ඇති වෙච්ච ගමන් මේ ලෝඩ් එකම හැදෙන විදිහ මේ අර සුන්දර දන මට මේ දැන් තේරිච්ච දෙයක් නේ. හරිද? එතකොට දැන් හිතන්න ඊට පස්සේ ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝ මේ විදිහට ඉවසනවා. අදිවාසනා පහතම්ම. අපි කුසගින්න ඉවසනවා. අරගොල්ලෝ දරුව බලන්න යන්න සීන මේ නැති නැහැ. නමුත් ඒවත් ඉවසනවා. පවුල් එක්ක එකට ඉන්න නැහැ. ඉවසනවා. ඒතර කොරන්ටයින් වෙන කට්ටිය ඒගොල්ලෝත් ඉවසනවා. ඒගොල්ලන්ට ගෙවල් වලට යන්න නැහැ. හරිද? දැන් එතන දානයක් නේ. කුසල් කුසල් සිතින් සාදු සාදු ඒගොල්ලන් එතකොට එතන මොකද වෙන්නේ? ඒගොල්ලෝ තමන්ගේ කාලය දන් දෙනවා. ශ්‍රමය දන් දෙනවා. තමන්ගේ ජීවිතය දන් දෙනෝනේ. එයි දැන් අනුන් එනුවෙන්නේ කැප වෙන්නේ දැන් සාතු සේවය දැන් ආමේක හෝ සීළු දෙනාම ඒගොල්ලෝ ලෙඩ වෙන මිනිස්සුනි. නමුත් ඒගොල්ලෝ ලෙඩ වෙන බව ඒගොල්ලෝ අමත කරලා අනික් කට්ටියගේ සැප වෙනුවෙන් ඒගොල්ලන් කටයුතු කරන්නේ. හරිද? එතකොට ඒක මහා දානයක්. ඒතර ඒ නිසා මේ ඒගොල්ලන්ට කුසල් නැදෙනවා. ඒ කුසල් චිත්තය නිසා මොකද වෙන්නේ? අර ලෙඩ ඒගොල්ලන්ට හැදෙන සම්භාවිතාව අඩු වෙනවා. අවකාශය අඩු වෙනවා. පොසිබිලිටි එක අඩු වෙනවා. මොනතරම් සුන්දරද නැද්ද? මේ එක තැනක් මේ බාගතුනාසේ එක තැනක් ක්ලියර් කරපුවාම අනිත් සියල්ල පෙළ ගැහෙන හැටි මම මේ කියන්නේ. එහෙමයි. ඊට පස්සේ බාගතුනාසේ කියනවා පටිසේවනා පහතක්. ප්‍රත්‍යවික්ෂා. එහෙනම් අපිට වටිනවා මේ වෙලාව අපි කරන හැම දෙයක්ම ප්‍රත්‍යවික්ෂා කරන්න. හරිද? එහෙනම් මම මේ වෙලාවේ මට දැන් සප්ලයි අඩු නම්, කැම බීම අඩු නම් මට ලැබෙන්නේ පොඩ්ඩයි නම් සලකේ. මම මේ වෙලාවේ ප්‍රත්‍යවික්ෂා කරනවා. මම මේ ගන්නෙ මොකට මේ වෙලාවේ? මේ සැපේ පිණිස නෙමෙයි යන්තම් මේ ශරීරේ පවත් ගන්න. හරිද? එහෙනම් ඒ විතරක් නෙමෙයි ප්‍රත්‍යක්ෂා කියන්නේ එතෙන්දි මොකක්ද අන්නවද? මම හිතනවා මම මේ කරන කාර්යයන් වල අර්ථය මොකද්ද කියලා. එතකොට රෝහල වල වැඩ කරන කට්ටිය, වෛද්‍යවරු ඇතුළු සියලු දෙනා, ආමේකේ කැපලා ඉන කට්ටිය මේ සියලු දෙනා හිතනවා ප්‍රත්‍යක්ෂා කරනවා මම මොකද්ද මේ කරන්නේ? මං වෙනුවෙන් නෙමෙයි, මං අනුන් වෙනුවෙන් මේ කැපෙලා ඉන්නේ. මගේ සැපේ උදෙසා නෙමෙයි මම මේ කටයුතු කරන්නේ. අනේ මේ සියලු දෙනාගේ සැපේ වෙනවා. මම මගේ කාලය දන් දෙනවා, ශ්‍රමය දන් දෙනවා, ඈ නේද?
එතකොට මගේ සිතුවිල්ල මම දන් දීලා තියෙනවා. මගේ සතුට මම දන් දීලා තියෙනවා. එතකොට ඒ විදිහට මෙයා ප්‍රත්‍යවේක්ෂා කරද්දි මෙයා නූපන් කුසල් තව තවත් වැටවක ගහ උපදිනවා. මගේ කැමැත්ත අනුගේ කැමැත්ත වෙනුවෙන් මගේ කැමැත්ත අනුගේ කැමැත්ත වෙනුවෙන් මම අතහැරලා දෙන්නේ දන් දීලා තියෙනවා. එතකොට දිවා නෑ දිවා නෑ නබල. හරිද? එතකොට මල්ලි ඒ වගේම ඒ ප්‍රතිකාර ලබා ගන්න පිණිස ප්‍රත්‍යවේක්ෂා කරනවා. හරිද? දැන් මම මේ මොකද කරන්නේ? මේ නිරෝධායන වෙලා එක්කෝ අයිසොලේට් වෙලා මේ රෝගයේ වැළඳෙන්න තියෙන අවකාශය මම අඩු කරලා තියෙනවා. එහෙනම් මගෙනුත් මහා සේවයක් මේ ලෝකෙට සිද්ධ වෙනවා. එහෙනම් මේක පර්පස් එක මම අඳුර ගන්නවා. මගේ සැපේ නෙමෙයි. මම ප්‍රත්‍යවේක්ෂා කරද්දී මගේ හිත කියන දෙයට මම යන්නේ නැහැ. මම නෝනින් සලකන්නේ. නෝනින් සලකලා මේකේ පර්පස් එක ගැන මම හිතා. හරිද? මම ඔය විදිහට මල්ලි ඒකට යද්දී එතන මොකද වෙන්නේ? අන සත්‍යේක්ෂා පටිසේවන දැන් මොනවද මම කිව්වේ? දසනා පහතබ්බ සංවරා පහතබ්බ අදිසේවන අදිවාසන ඒ කියන්නේ ඉවසීම ඉවසීම පටිසේවන හරිද? ප්‍රත්‍යවේක්ෂා සිද්ධ වෙනවා. ඊට පස්සේ විනෝදන හරිද? වීරිය. දරයා වීරිය මොකද්ද කරන්නේ? එයා මහා වීරියකින් එයා ඔය විදිහට හිතන්න ගන්නවා. තේරෙනවා? ඒ කියන්නේ දැන් එයාට වීරියක් ඕනේ නෝ ඔය විදිහට හිතන්න. දැන් මේ ආහාර මිනිස්සු මැරෙනවා, ඇහෙනවා, ඉතාලිය මෙච්චර මැරෙනවා, චීන මෙච්චර මැරිලා තියෙනවා. දැන් අපිට හැදෙයි දන්නේ නැහැ කියලා ඒ හිතන අකුසල් සිත තියෙනවනේ. ඒ අකුසල් සිත මැඩපවත්තමින් අර කුසල් සිත මතු කරගන්න මහා වීරියක් කරන්න ඕන මල්ලී. ඇයි නිවුස් වලින් ඇහෙන්නේ? මට බය ඇති කරන අරමුණුමයි. මිනිස්සු හැමෝම දැන් මොකද වෙලා තියෙන්නේ? එක එක්කෙනා සැක කරමින් තේරෙනවද? එක එක්කෙනා මරාගන්න කියන්නේ පුදුමාකාර විදිහට අර අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳ වැටෙන යුගයක්. ඇයි මට අනිත් මංගෙන මංගාවින කෙනාගෙන සැකයි? එතන මගේ යාළුවෙක් එක්ක මම කතා කරන්නේ. තේරෙනවද? ඇයි එයා ක්වොරන්ටයින් වෙලාද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? මට එයා ගැන බයක් ඇති වෙනවා. එතන අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳ වැටෙන. මිනිස්සු හුදකලා වෙනවා. මේ හුදකලා වීම තුළ මේකලා අයිසොලේට් වෙන්නේ මේකට දරා ගන්න බැරුව යනවා. ඇයි සියල්ල කට් ඔෆ් වෙනවා? එතකොට පුදුමාකාර අසහනකින් මේ මිනිස්සු මැරෙන්නේ. පුදුමාකාර බීතියකින් මැරෙන්නේ. අයිසොලේට් වෙලා මැරෙන්නේ. එතන මේගොල්ලෝ කොහටද යන්නේ? ගැලීම පල්ලයට යන්නේ. ගැලීම පල්ලයට යන්නේ. හරිද? එතකොට එහෙනම් අපි දැන් වීර්ය උපද්දව ගන්න ඕන මොකද්ද? මට වහාත් පසින්ම මේ මරණේ බීතිය ඇති වෙන අරමුණු එද්දී ඒ අරමුණු වැඩපවත්තලා හරිද? මාව බය කරන හිත හඳුනා ගැනීමට මම වීර්ය කරනවා. හරිද? ප්‍රත්‍යවේක්ෂා උපදව ගන්න මම වීර්ය කරනවා. ඉවසීම පිටස මම වීර්ය කරන අර මම කියපු මුල් කරුණ සේරම වෙනුවෙන් කරන වීර්ය තමයි විනෝදන පාතක් වගේ. තේනවා? මේ මොන්තරන් සුන්දර භාගතුන් වහන්සේ දේශනා නේ. හරි. ඊටස භාගතුන් වහන්සේ කියනවා පරිවර්ජනා පාතක්. මොකක්ද? බැහැර වීමෙන්, මගහැරීමෙන් නැති කරන්න තියෙන කෙලෙස් නැති කරන්න ඕන. මොනවද මේ? මොනවද? භාගතුන් වහන්සේ කියනවා ඇයි පිරිසිගෙන් අයින් වෙන්න ඕනේ? ඇයි පිරිසිගෙන් අයින් වීම නිසා මොකද වෙන්නේ? අර නූපන් කෙලෙස් මට උපදින්නේ නැහැ. ඇයි? මට ලෙඩේ හැදෙයි කියන බය ඇති වෙන්නේ නැහැ. හරිද? හැදුනත් ඒක පැතිරෙයි කියන ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. මට ඒක තනි මගේ ප්‍රශ්නයක් විතරක් බවට පත් වෙනවා. එතන මම ඒක මගේ ප්‍රශ්නයක් වෙද්දි මම ඒක දකිනාගේ හිතේ කතාවක් කියලා හිතේ කතාවක් කියලා දකිද්දි මම ඒක මගේ ප්‍රශ්නයක් කරගන්නෙත් නැහැ. එතන එතකොට මල්ලි මේ විදිහට මම මග ඇරලා මොනවද මග ඇරෙන්නේ? මට මේ විදිහට බය එන නිවුස් මම මග ඇරෙනවා. මොකද මේ නිවුස් වලින් මට යහපතක් වෙන්නේ නැහැ. හරිද? මම තව තවත් බයට ඇදලා දානවා. නමුත් මම රජේ කියන වැඩපිළිවෙල තුළ මම හික්මෙනවා. ඒතරේ රජේ කියන වැඩපිළිවෙල තුළ මම හික්මෙනවා. ඒතකොට මම හික්මෙද්දී අර පරිවර්ජනා පහතබ්බා කියන දේ සිද්ධ වෙනවා. අර සියල්ල වර්ජනය කරන මම පැත්තකටලා ඉන්නවා. නැතු රජේ කියන දේවල් වර්ජනය කරන එක නෙමෙයි. හරිද? එහෙනම් ඒතර අන්න ඒ විදිහට මේ පරිවර්ජනා පහතබ්බා. එතකොට ඒක විතර නෙමෙයි. මම බය කරන හිතනොත් මම පරිවර්ජනා වෙනවා. ඒ කියන්නේ මම ඒකිනුත් මම මගහැරලා ඉන්නේ. හරිද? එතකොට කර්මානුරූපව මේ ඉපදිච්ච කයට සිද්ධ වෙන දේ සිද්ධ වෙවි. නමුත් මම ඒ ගැන වරු වෙන්නේ නැහැ. මොකද ඒක අනාගතේ. ඒක බාගිතුනන්ස කියන අනාගතේ හිත පිටවන්න එපා කිය. අතීත ගැන හිතන්න එපා කිය. එහෙනම් ඔබට වැදගත් වෙන්නේ මේ මොහොතේ ඉඳලා. එහෙනම් මේ මොහොතේ ඔබට දැනට වැළඳිච්ච රෝගයක් නැහැ. හැබැයි ඔබට තියෙන රෝගේ මොකද්ද? භයානක රෝගේ බය. එහෙනම් ඒ බය ඇති උනේ හිතේ නම් ඒක හිතක් කියලා අඩු ගන්න ඔබ දැක්කනම්. හරිද? ඔබේ බය තුල නැහැ. මම බය කරන්නේ හිතක් කියලා දැක්කොත් එහෙනම් ඔබ වෛරස් එක පිටු දකින්න මේ උත්සාහ කරන්නේ. ඔබ බය කරන හිත පිටු දකින්න. එහෙනම් ඕකයි අපේ ස්ලෝගන් එක වෙන්නේ.
ඒත් එක්කම මේ සියලු සමාජයේ ස්ලෝඩවුන් වීමත් එක්ක විවේක නිසිතන් කියන කොපරිටම එන්නවනේ අපේ සාදුමල්ලි දැන් අන්න එතෙන්දි තමයි සමාධිය සුන්දරම ටික වෙන්නේ. ඒතර බාගතුනන්සේ අන්තිමට කියනවා භාවනා පහතන්. එතන එතෙන්දි මොකද වෙන්නේ? නොදනුවත්වම දැන් ওই කැප වෙලා ඉන්න සියලු දෙනා ඒගොල්ලෝ දන්නේ නැති වුණාට හරිද? ඒ කියන්නේ දේශපාලනඥයෝ වෙන්න පුළුවන්, රෝහල් කාර්ය මණ්ඩල වෙන්න පුළුවන්. එතකොට ආමේ ෆෝසස් වල පොලිසිය වෙන්න පුළුවන්. එතකොට අපිට සප්ලයි ස්කොඩ් එක වෙන්න පුළුවන්. කැම බීම සපේන සීළු දෙනා වෙන්න පුළුවන්. පාරවල් සුද්ධ කරන පිරිස වෙන්න පුළුවන්. ඒ සීළු දෙනා තුල හරිද? නොදුනුවත්ත මේගොල්ලෝ දන්නේ නැහැ මේක. ඒගොල්ලෝ තුල වැඩෙන්නේ මොකක්ද දන්නවද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. ඒගොල්ලෝ කැප වෙන්නේ අපේ සැපේ වෙන්නේ. මුදිතාව එතන තියෙන්නේ. කරුණාව තියෙන්නේ. මෛත්‍රිය තියෙන්නේ. හරිද? එතන ඒගොල්ලන් ඒගොල්ලන්ගේ කායික වෙහස අතාරිනවා. උපේක්ෂාව තියෙන්නේ. ඒක භාවනාවක් මන්. ඒක භාවනාව. එතන ඉතින් මේ මිනිස්සු ඒගොල්ලන්ගේ කතාව, ඒගොල්ලන්ගේ ශ්‍රමය, ඒගොල්ලන්ගේ කාලය, කොටි මේ ඒගොල්ලන්ගේ ජීවිතේ, ඒගොල්ලන්ගේ කැමැත්ත පවා දැන් දන් දෙනවා. ඒක භාවනාවක් මන්. දානයක් කියන්නේ භාවනාව. ඒ වගේ මේ ගන්න සතර බ්‍රහ්ම විහරණ වැඩින්නේ. ඒක භාවනාව. ඉතින් ඒ වගේම අපි දකිනවා නම් මේක හිත. එහෙනම් හිතමට මොකද මේ කරන්නේ? හිත මට මේ වෙලාවේ මේ හිතමාව දුකට දාන්නේ කොහොමද? මේ කය පෙන්නලානේ. මොකද්ද මේ කය? කයමා කයට ලෙඩක් වැළඳේ. ඒ කියන්නේ කොරෝනා වෛරස් COVID-19 මට වැළඳේ කියන බය මෙතන ඇතිලාදී. එහෙනම් ලෙඩේ ඇති වෙන්නේ මොකේද? කයට. කයට. බය කරන්නේ කවුද? හිත. එහෙනම් ඉස්සෙල්ලාම අපි දකිනවනේ මේ කයයි හිතයි කියන දෙකක්. දෙකක්. හරිද? කය හිතයි කියන දෙකක්. එහෙනම් මේ හිතමාව බය කරන්නේ කොහොමද? කය. මේ කය ලෙඩෙවි කියලා. හරිද? ඉතින් දැන් කය ලෙඩෙවි කියලා යාට මට කියන්න පුළුවන් වෙන්නේ ලෙඩ නොවන අවස්ථාවක් මේ කය තුළ ප්‍රකට වෙච්ච නිසාමයි. එහෙනම් ලෙඩ නොවන අවස්ථාව කියලා කියන්නේ මොකක්ද? රූපේ එක්තරා වෙන අවස්ථාවක්. ලෙඩ වෙන අවස්ථාව කියන්නේ මොකක්ද? ඒකත් රූපේ තවත් අවස්ථාවක්. එහෙනම් මේ රූපේ කියන්නේ වෙනස් වෙන දෙයක්. වෙනස් වෙනවා කියන්නේ අනිත්‍යය කියන්නේ. අනිත්‍යය කියන්නේ. ඒකම දුක. හරිද? අනිත්‍ය කියන්නේ පාලියෙන් සංස්කෘතෙන් අනිත්‍ය කියලා කියනවා. ඒක අපි සිංහලෙන් හුරු වෙලා තියෙන අනිත්‍ය කියන්නේ. හරිද? එතන එහෙමනම් දැන් අපි දකින්න ඕනේ වෙනාර මේ රූපේ වෙනස් වෙන නිසා නෙමෙයිද මට දුකක් ඇති වෙන්නේ. රූපේ ලෙඩ වෙන්නේ නැත්තම් නිරෝගී අවස්ථාව කියන අවස්ථාවේ නම් තියෙන්නේ මට ඒ ප්‍රශ්නේ නැහැ. රූපේ මැරෙන්නේ නැත්තම් ජීවත් වෙලා ඉන්න රූපේ මට මෙන්නම් තියෙන්නේ. එතන ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මැරෙනවා කියන්නේ මොකද? රූපේ වෙනස් වෙනවා. හරි, ජීවත් වෙලා ඉන්න අවස්ථාව කියන්නේ තව වෙනස් රූපයක්. එහෙනම් මේ හැම වෙලාවෙම මොකද මෙතන තියෙන්නේ? රූපේ වෙනස් වීමක්. එහෙනම් රූපේ වෙනස් වෙන්නේ නැත්තම් මට දුකක් ඇති වෙන්නේ නැහැ. එතන මේ වෙනස් වෙන රූපේ පෙන්වන්නේ කවුද වනේ? හිත, විඥානය. හරි? එතකොට දැන් මේ කය ලෙඩ වෙයි කියලා මම බය කරන්නේ නැහැ. ලෙඩ වෙන්නේ නැත්තම් හොඳයි කියලා ඉතින්. මම දැන් ලෙඩ වෙලා නැහැ. ලෙඩ වෙලා නැති වෙලා ඉදි හිත කියනවා ලෙඩ වෙලා නැත්තම් සැපයි. ඉතින් එහෙනම් සැපේ මට දැන් තියෙන්න බෑ. එයිද මම ලෙඩ වෙලා නැහැ නේ. හොඳ සියුම් තැනක්. ඉතින් හිතනවා මං කියන්නේ. දැන් හිත මට කියන්නේ මොකද? ලෙඩ වෙලා නැත්තම් සැපයි. ලෙඩ වෙලා නැත්තම් සැපයි කියන හිත නිසා තමයි ලෙඩ වෙච්ච එක දුකක් වෙන්නේ. ලෙඩ වෙන එක දුකක් වෙන්නේ. එහෙනම් ලෙඩ වෙන්නේ නැත්තම් සැපයි කියලා එයා කියනවා නම් ඒ සැපේ මට දැන් දැනෙන්න ඕනේ. හරිද? නමුත් එහෙම සැපේ මට දැනෙන්නේ නැහැ. මට තියෙන්නේ දුක, බය. එහෙනම් හිත මාව දරුණුලි සමංචා කරලා තියෙනවා. හරිද? එහෙනම් හිතත් මොකද මෙතන කරන්නේ? මට සැපයක් වෙන අනිත් පැත්තට දුකක් දෙනවා. එතන ලෙඩ වෙන්නේ නැත්තම් සැපයි කියන බලාපොරොත්තු ඇති වෙන්නේ හිතේ. අනාගතේ පෙරලා. ලෙඩ වෙනක දුකයි කියන සංකල්පය ඇති වෙන්නේ හිතේ. හරිද? එහෙනම් මේ හිතමයි මේ කතාව ඇති කරන්නේ, කය නෙමෙයි. එහෙනම් හිත රූපේ වෙනස් වෙද්දී විඥානය වෙනස් වෙනවා, විඳීමත් වෙනස් වෙනවා, අඳුරගෙනීම වෙනස් වෙනවා, විඥානය සංචේතනවත් වෙනස් වෙනවා, විඥානය වෙනස් වෙනවා. මෙතන තියෙන්නේ මොකක්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච පාදස්කන්ධය අනිත්‍ය. එහෙනම් මේ රූප පංච පාදස්කන්ධය අනිත්‍ය උනේ නැත්තම් එහෙනම් දුකක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් පංච පාදස්කන්ධය අනිත්‍ය වෙන නිසාමයි මෙතන දුක ඇති වෙන්නේ. යද නිච්ඡන් තන් දුක්ඛ. යමක් අනිත්‍ය නැයක දුකයි. යමක් අනිත්‍ය නැයක දුකයි නම් ඒක මට ඕන විදිහට නැහැ. නේද? ඒක මගේ කියලා සලකන්නත් බෑ. මම කියලා ගන්නත් බෑ. ඒක අනාත්මයි. හොඳද? එහෙනම් ওই විදිහට කවුරු ඒක දකිනවා නම් එයාට එතන වැඩෙන භාවනාව. එහෙනම් භාවනාවෙන් නැති කරන්න ඕන කෙලෙසියා භාවනාවෙන් නැති කරා කියලා පොතෙන්ද අපිට කියන්න පුළුවන්. එහෙනම් බාගතුනාසේ දේශනා කරපු සබ්බාසව සූත්‍රයම මෙතන ගැලපෙන්නේ අද. එහෙනම් අපි ඕක අද ගලප ගත්තොත් මල්ලි මේ රටේ
නිරෝධයන කරන්න මේ තරම් දුක් විඳින්න ඕනේ නැහැ. මේක තමයි ඉමුන් එක. මේ විදිහට අපි හිතන්නේ තනර අපි හිතේ වගේ ඇන්ටිබොඩිස් නිර්මාණය වෙනවා. මොනවද කියලා සිංහලෙන් කියන්නේ? ප්‍රතිශක්තිකරණය. ප්‍රතිජීව ප්‍රතිදේහ නිර්මාණය වෙනවා. හරිද? ප්‍රතිශක්තියක් අපි තුල ඇති වෙනවා. ඒතර ප්‍රතිශක්තිය ප්‍රතිදේහ නිර්මාණය වෙද්දි මොකද වෙන්නේ? ඒ ඒ රෝග වලින් මම නිදහස් වෙනවා. හැබැයි ඒ රෝගෙ නිදහස් වෙනවා විතරක් නෙමෙයි මං හිත මට දෙන මහිතම හිත විසින් මාව දාන භයානකම දුකෙන් මං සදහටම අත් මිදෙනවා. සසරෙම්ම නිදහස් වෙනවා. සසරෙම්ම නිදහස් වෙනවා. එහෙනම් දැන් මල්ලි මම අනිත්‍ය සංඥා මේ වැඩි මොකේද පංච උපාදානස්කන්ධ. හරිද? ඒ විතරක් නෙමෙයි. මම දැන් මැරෙන කෙනෙක් බව මං පිළිගන්නවා. ඒතර කොහොමද? කොවිඩ් වලින් නෙමෙයි. ඕන විදිහකට මැරෙන්න පුළුවන්. එහෙනම් මැරෙන්න තියෙන එක ක්‍රමයක් මං වැහුවා කියලා තව මැරෙන්න තියෙන කොච්චර ක්‍රම තියෙනවද? එහෙනම් මොනසා විකාරයක්ද? එහෙනම් මේ ලෝකේ මිනිස්සු මෙච්චර කාලයක් දැක්කේ නැද්ද මැරෙන්න තියෙන අනිත්‍ය? ඇයි? වතුර ගිලිලා මම මැරෙන්න පුළුවන්. එහෙනම් මේ ලෝකේ වතුර අතුරුදහන් කරන්න ඕනේ අපි. ඇයි? ජීවිත අනතුරක් තියෙනවා. පොළොවේ වැටිලා අපි මැරෙන්න පුළුවන්. එහෙනම් මේ පොළොව අතුරුදහන් කරන්න ඇයි ජීවිත අනතුරක් තියෙනවා? හරිද? හිතන්නක නැද්ද? ඉරට පිච්චිලා අපි මැරෙන්න පුළුවන් ඉරේලියට රස්නේට. එහෙනම් ඉර අතුරුදහන් කරනවා. ඇයි? ජීවිත අනතුරක් වෙන තියෙනවා. නිකන් හිතන්න. හරිද? එහෙනම් මේක කරන්න පුළුවන්. එහෙනම් මේ ලෝකේ වාහන වලට අපි හැප්පිලා මැරෙන. එහෙනම් වාහන මේ ලෝකේ අතුරුදහන් කරනවා. ඒ ජීවිත අනතුරක් තියෙනවා. ඒක ඒක එහෙම. එහෙනම් කඳු අතුරුදහන් කරනවා. ඒ කඳු නාය යනවා. ජීවිත අනතුරක් තියෙනවා. පිස්සුනේ. එහෙනම් මේක මේ විදිහට අපි දකිද්දී අපි මොකේද යන්නේ? මරණ සතියට යන්නේ. ඒතර මං කලබලයක් ඇති වෙන්නේ. අර බාගතුනංශ කියපු දසනාපාතම්බා සංවරාපාතම්බා අදිවාසන ඉවසිනේ. හරිද? ප්‍රත්‍ේක්ෂාව. වීරිය. පරිවර්ජන සියල්ලගේ බැහැර වෙන එක භාවනා. ඉතින් මේ සියල්ල කරද්දි මන්නේ අපේ ලෝකේ ඉක්මවාගේ ඒ ආරණාංශල අතරට එකතු වෙන එක තමයි අපේ උරුමය. ඒක තමයි අපේ අයිතිය. ඔන්න ඔය කාරණාව තමයි අපිට අද අමතක වෙලා තියෙන්නේ. ඔය දේ අපිට මතක් වුණොත් මේ ලංකාවේ මිනිසුන්ට ඔය දේ මතක් වුණා. හරිද? ඕක අපි මේ ධර්මයෙන් ගොඩක් ගැඹුරු කරලා නේ කිව්වේ. බාගතුනාංශික විස්තරයකදී. නමුත් ඔය වඩා සරල අපි මේක පෙන්වුවොත් මේක කයේ ප්‍රශ්නයක් නෙමෙයි පුතේ. ඔබ දුකට දාලා තියෙන මේ හිතයි ඔබ බය කරන්නේ. ඒ බය නිසා ඇති වෙන ඩැමේජ් එක කය නිසා ඔබට ඇති වෙන්නේ නැහැ. කයින් උපරිම වෙන්නේ ඔය ලෙඩේ නිසා වෙන එක මැරෙන එකයි. මැරුණා කියලා ඔබ නිරයට යන්නේ නැහැ. ප්‍රේතලෝකයට යන්නේ නැහැ. තිරසනුකෝලට යන්නේ නැහැ. හැබැයි ඔබ මැරි උපදිනවා මේ හිත කරන දේ නිසා. හිත ඔබ හැම වෙලාවෙම නැති බයක් උපදලා ඔබ බය කරනවා. සැබෑ කොරෝනා වෛරසේ හඳුනා ගන්න ඕනේ. සැබෑ කොරෝනා වෛරසේ හැමදාම යම් තැනක සත්වෙක් ඉපදුනොත් අන්න එතනයි මේ වෛරසය තියෙන්නේ. එහෙනම් මේක ඩෙඩ්ලි කියලා අපිට කියන්න බෑ. ඇයි? ප්‍රතිශතය මොකද? 10% මැරෙන්නේ. හරිද? 10% මැරෙන්නේ. ඒක වෙන්නේ. එහෙනම් මිනිස්සු පැනික් වෙන්න මොකද වෙන්නේ? හරිද? පැනික් වෙන්න අපි තුල කලබලයක් ඉපදිලා මේ ලෝකේ ආහාර වෙනුවෙන් යුද්ධ ඇති වෙනවා. හරිද? ආහාර වෙනුවෙන් යුද්ධ ඇති වෙනවා. එතකොට ඒ ආහාර හිග වෙන්න ගන්නවා. දුර්භික්ෂ ප්‍රශ්න එනවා ඊට පස්සේ. සාගත එනවා. ඊට පස්සේ මිනිස්සු මැරෙන්නේ කොරෝනා නිසා නෙවෙයි මල්ලි, සාගත නිසා. මුර්ග සංඥාවත් එක්ක. ඒ විතරක් නෙමෙයි මල්ලි. මිනිස්සු මරා ගන්නවා. මංකොල්ල කනවා. හොරගම් කරනවා. හොරගම් කරනවා, මංකොල්ල කනවා. හරිද? එතන මිනිස්සුන්ට ඇති මොකද්ද? මුර්ග සංඥාව. මුර්ග සංඥා කියන්නේ මොකක්ද? තමන්ගේ පැවැත්මෙන් තව කෙනෙක්ව නසන න්‍යාය තිරසන් ලෝකේ තියෙන්නේ. හරිද? එතකොට සේරම කලැප්ස් වෙනවා. සේරම බිඳ වැටෙනවා. මොකද? ආර්ථිකය වැටෙනවා. හරිද? අධ්‍යාපන වැටෙනවා. සියලු නිෂ්පාදන පැත්ත වැටෙනවා. නේද? නීතිය හද්ද අසරණ වෙනවා. ඇයි මේ මිනිස්සු සියලු දෙනා එහෙම කරද්දී කොහෙද උසාවිය ආන්නේ කොහොමද? මොන උසාවියද කියන්නේ? මොකද හැමෝටම ඉෂුස් තියෙනවා. හරිද? ඉතින් බලන්න මල්ලි මෙහෙම කරන්න මොකද වෙන්නේ? අපේ කර්ම වෙනස් වෙනවා. අපේ කර්ම වෙනස් වෙන කොහොමද? තිරිසන් ලෝකෙට ගැලපෙන විදිහට. නිරයට ගැලපෙන විදිහට. එතන මේ සුන්දර රටක ඉපදිච්ච අපි. හරිද? සුන්දර ධර්මික උරුමකාරයෝ වෙච්ච අපි. අසුරයන්ගේ ප්‍රේතයන්ගේ තිරිසන් ලෝකෙට යන විදිහේ කර්ම අපේ හිත තුලින් අපි නිර්මාණය කරනවා. ඒක මොනසා අසරණ, මොනසා අවාසනාවන්ත තත්ත්වයක්ද? නේද? හරිද? ඒක තමයි ඇති වෙන ප්‍රශ්න. ඕක අපි තේරුම් ගත්තොත් අපිට හරි සැහැල්ලු වෙනවා. රජේනත් හරි සැහැල්ලු වෙනවා. ඉමුන් එක වැඩි වෙනවා. ඇන්ටිබොඩිස් නිර්මාණය වෙනවා. අපිට ওই ප්‍රශ්නෙකින් අපිට මැරෙන්න වෙන්නේ නැහැ. හැබැයි කොවිඩ්ෙට මැරුණත් අපි win-win situation. අපි දිනලා. එහෙනම් අපි ජීවත් වුණත් දිනලා මැරුණත් දිනලා. එහෙම නැත්නම් අපි
ඔන්නෝ සරල කාරණ අපි තේරුම් ගන්නද බික් පික්ෂ එක දකින්න ඕන පිණි දාසන ඕක තමයි ඇහෙන්න ඕනද වඩුගේ බාගතුරන්ස කියපු ඕටර් එක ආරයි අපි ජෝටි